कट सुबह उदासन बाबा प्रति कट वैड सटान समग समगी जन बल देगे मेहनोते प्रमुख विपक्ष देश पालन पक्ष मे पक्षे इदिरी खटयुत कोहमद सलसुन वेन्ने पक्षे वगकी इष्ट करन्नट विपक्षे कार्यभार इष्ट करन्नट कोई वगे सूदानमक तेने मे पिलिबंदर सागच्छा करन्नट अद अपि पैतिकट वैडसटहनट आराधना कला समगी जन बल वेगे पार्लिमेंतु मंत्री नीतिज्ञ इम्तियाज बाकिर माकार मैतुबाट सुबुदासन बाकिर माकार मैतुमणि සමගි ජනබලවේගේ ව්‍යවස්ථාව පක්ෂ ව්‍යවස්ථාව සම්පාදනය කළා ඉවරද දැන් සම්බත කළේ ඉවරයි සාකච්ඡාවට කීපයක්ම තියලා මොනසුම් වාද විවාද ගිහිල්ලා තීන්දුවකට ඇවිල්ලා තියෙනවා දැන් මේ සම්පාදන කාර්ය වෙච්ච හැටි අපි ටිකක් කැමති දැනගන්න කොයි වගේ පිරිසක් එකතු වුණේ පුදේ සහභාගීත්වයක් තිබුණාද අදහස් යෝජනා කොහොමද ගත්තේ මොකද මේ තුල තමයි වඩා සක්‍රීය වඩා ප්‍රජාතන්ත්‍රවාදයේ දිහාවට නැඹුරු වෙච්ච ව්‍යවස්ථාවක් අපිට හදාගන්න පුළුවන් වෙන පක්ෂයක් හැටියට මේ ඉදිරිපත් වෙච්ච අදහස් සියල්ලම අන්තිමට පුළුල් සාකච්ඡාවකට භාජනය කළා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් එක්ක පළවෙනි මේ මහජන නියෝජිත පාර්ලිමේන්තුවේ සමගි ජන බලයේ තේරීපත් වෙච්ච මහජන නියෝජිතත් එක්ක පක්ෂේ නායකයා කිව්වා මම මේ සාකච්ඡාව වලට සහභාගී වෙන්නේ නැහැ මම සහභාගී වුණොත් මම ඇඟිලි ගැහුවා වෙනවා संपूर्ण निधास अभी प्रणीसी अरमु सदाद इकट हरियाणा मे व्यवस्था हदान के अवसान साकाचावट तुना दवा तुना पार्लिमेंट दवास पार्लिमेंट दीपना इकट पत्कल तिबुना महालेखा तुम्हारी जातक सांग तुम्हारी मे ये नीति महत्व तेक् कट्टी अदहा अदहास अरगेन पक्ष विधायक अंतिम प्रजातंत्रवादे दिहावट विशेष गुण मनोवाद सुविशेष लक्षण मनोवाद समगी जन बलवेगे व्यवस्था මම විශ්වාස කරනවා ලංකාවේ අනිකු දේශපාලන පක්ෂත් එක්ක සංසන්දනය කරනකොට හොඳ ආදර්ශමත් ව්‍යවස්ථාවක් මේ සකස් කරගන්න අපිට පුළුවන් තමක් ලැබුණා කියලා. අනික එක්සත් ජාතික පක්ෂයේ ඒ උරුම වෙලා තිබිච්ච අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයට ආය යන්න පුළුවන් කමක් ලැබුණා කියලා. ඔබ දන්නවා මිට කලින් මේ එක්සත් ජාතික පක්ෂය ආරම්භ කරපු දවසේ ඉඳන් තිබිලි සම්ප්‍රදාය තමයි සම්මේලනයේ තමයි නායකයාගේ හැම අවුරුද්දම නායකයා සඳහා අනුමැතියක් ගන්න ඕනේ කියලා. පහුගිය කාලවලදී ඒක නැති වෙලා තිබුණා. අවුරුදු 6කට වගේ මේ සරයක් නායකයා පත් කරන තත්ත්වයට අපි ගිහිල්ලා තිබුණා. ඉතින් ඒ ඔක්කොම වදන්ති ඉවත් කරලා සංවිධායකවරු පත් කිරීම පවා ඒ ප්‍රදේශයේ ක්‍රියාකාරකයන්ගේ සමාජිකයන්ගේ අදහස් විමසිල්ලට ගැනීම වෙන අනතුරුව ගලවනා කරන කමිටුවට ගිහිල්ලා කුවාකෘති අධිකාරි මණ්ඩලයට ගිහිල්ලා ඊට පස්සේ ඒ ඒගොල්ලන්ගේ අනුමැතිය ඇතුව තමයි නායකතුමා ඒගොල්ලන්ව පත් කරන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒක වඩාත් විතරම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මෙයවිල්ලා තියෙනවා. විධායක කමිටු කෘති අධිකාරි මණ්ඩලය අනුමත කළා, විධායක කමිටු අනුමත කළා, සම්මේලනයට ඉදිරිපත් කළා, සම්මේලනයේ අනුමැතිය ගන්න තමයි නායකයා මේ තෝරන්නේ. ඒත මේකම හිතනවා එක්සත් ජාතික පක්ෂය මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවෘත්ති සඳහා කැප වෙච්ච පක්ෂයක්. ඒ නිසා මේ පක්ෂය තුල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී තිබිය යුතුයි. ඒ සඳහා කරපු ලොකු අරගලයකින් පස්සේ මේක ආවේ. අනික කෘති අධිකාරී මණ්ඩලයේ කැඳවන්න සමාජිකයින්ට අවස්ථාවක් තියෙනවා. මෙච්චර මේ ප්‍රතිපාදන හරි ගස්සලා තියෙනවා. මෙතන කලින් අපි නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දුන්නා මේ පිළිබඳව. ඉතින් මම හිතනවා ලංකාවේ වෙන කිසිම දේශපාලන පක්ෂයකට ඔයාලා දන්න සමහර දේශපාලන පක්ෂ මේ පාර්ලිමේන්තුවේ මනාප ඡන්ද වලින් දින්නත් ඒගොල්ලන්ට පාර්ලිමේන්තුවට එන්න බෑ. මේ අදෘශ්‍යමාන හස්තයන් විසින් වෙනස් කරනවා ඉඳගෙන. මේ एक संविधायक मंत्री पत्क एक पौल दहां एक पौलेंगे बेरी सहन अभ्यंतर मेक उणसुम वाद विवाद साका सहन प्रजात लंका शील देशपालन पक्ष इधरी तीन अभ्यंतर प्रजातंत्रवाद व्यवस्था हदागन पुल मकल बाकी प्रकार සමහන් කළා මේ එක්සත් ජාතික පක්ෂයේ නම මොකද සමගි ජන බලවේගයට එක්කුණු පිරිස ඔබ ඇතුළේ පිරිස බහුතරයක් එක්සත් ජාතික පක්ෂය තුලින් දේශපාලනය ආරම්භ කළ පිරිස දැන් මේ කාරණේ ඒ කියන්නේ එක පක්ෂයක් තුලින් තව පක්ෂයකට ගමන් කරන එක මේක ලංකාවේ අලුත් අත්දැකීමක් නෙමෙයි මේක
විවිධ දේශපාලන පක්ෂ මේ විදිහට රූපාන්තරණය වෙලා තියෙනවා. හැබැයි එහෙම වෙද්දී ගොඩක් කලාවට පුද්ගලයේ කේන්ද්‍ර කරගෙන තමයි මේ වෙනස්කම වෙන්නේ. දැන් මේ තත්ත්වය වෙනස් කරගන්නට කොයි වගේ ප්‍රතිපාදනද ඔබේ ව්‍යවස්ථාවේ තියෙන්නේ? මේ පැහැදිලිවම නායකය අවුරුදු පතා තෝරන්න ඕනේ. අනිගේ නායකයා සම්බන්ධ වුණීම නෑ මේකම වේදෙට. ඒක ලොකු දෙයක්. ලොකු ආදර්ශයක් උදුන ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංගයේ ඔහු පෙන්නු කරා. අනික අපේ ප්‍රතිපත්ති මූලධර්ම මේ පිටුව පරිච්ඡේදය අරගෙන බැලුවොත් ගන්න තේරෙයි. නූතනවාදී දැක්මක් එතන තියෙනවා නේද? මේ වඩාත් අද බලන්න ලෝකේ වෙනස් වෙලානේ අද මේ ඉස්සර අර දාස් කවිතාලේ කිව්වේ ලාභය කියන්නේ සූරකෑමක් කියලා. නමුත් අද වියට්නාම් වගේ රටවල් අද චීන වගේ රටවල් ලාභය හඹාගෙන යනවා. වෙනස් වෙලා ප්‍රායෝගික පැත්තට මේ ඇවිල්ලා තියෙනවා. අපේ ව්‍යවස්ථාව සදහන් කරනවා තරණකාරී සමාජයක් බව පිළිගන්නවා. හැබැයි තරණකාරී සමාජයකදී පසුබාන කොටස් රැක බලා ගැනීමේ වල්කීමත් අපි සහතික කරනවා. ඒකට ප්‍රමුඛතාවය දෙනවා. ඒ විදිහට මේ අද ලෝකයේ වෙනස් වීම වලින් අනික් රටවල් ඉදිරියට ගිහිලා තියෙන ආකාර වලින් පාඩම් ඉගෙනගෙන දැනුම පදනම් කරගත්ත මේ සමාජ සාධාරණ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රයක් මේකෙන් එළි දකින්නේ. අපිට තව බැලු බැලුවට පේන කාරණා තමයි ලංකාවේ මේ කණ්ඩායම් දෙකක් පක්ෂ හැටියට ගත්තොත් එක ආකෘතියක්. ඒ වගේම සංධාන කියන ආකෘතියක් තියෙනවා. මේක 1994 න් පස්සේ වඩා තීව්‍රයි. සංධාන නැතිවර්ණ වලට ඉදිරිපත් වෙන්නේ සම්පූර්ණ ක්‍රියා දානමය සංධානයක් ඇතුළේ. සමගි ජන බලවේගයේ පක්ෂයක්ද සංධානයක්ද? දෙකම තියෙනවා ඒකම. පක්ෂ තුළ පුළුල් සහභාගීත්වයක් තියෙනවා. අපේ බද විධායක කමිටුව ගත්තොත් එහෙම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තේරිපත් වෙච්ච පළාත් සභාවට තේරිපත් වෙච්ච මන්ත්‍රීවරු පළාත් පාලන ආයතන වලට දහස් ගාණක් එන හැමෝටම බැරි වින්ද එතන කණ්ඩායම් නායකයෝ මේ සිරු දෙනා අනික අනුබද්ධ ආයතන නීති නිසංගම් වල උදවිය ගුරු සංගම් වල උදවිය වෘත්ති සමිති රාජ්‍ය සේවා වෘත්ති සමිති සම්මේලන උදවිය පෞද්ගලික වෘත්ති සමිති අංශ ශිෂ්‍ය අංශය තරුණ අංශය මේ ඔක්කොම නියෝජනය වෙනවා අද ලෝකෙත් බානවද ඇමරිකාව වගේ රටවල් ගත්තොත් එහෙම දිනු ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙනවා කියන රටවල් වල මේ මේ ඔය ආයෝජනික දෝන සමාගම් නැත්නම් බලගතු මාධ්‍ය ආයතන වල නියෝජිතව මේවායේ බලපෑම් වලට ගොඩක් දුරට ඒ පක්ෂ ගැට වෙලා ඒවට විරුද්ධව අර ඔකාශියෝ වගේ තරුණ හඬවල් නැගිලා එනවා ඉඳගෙන ඉතින් මේ ලෝකේ ප්‍රවණතාවයන් ඔක්කොම තේරුම් අරගෙන පුළුල් හඬක් මෙතන නියෝජනය වෙන්නේ තනි මතයකට යන්න පුළුවන් කමක් නැහැ ව්‍යවස්ථාව අනුව ඒකට ඉඩ දීලා තියෙනවා අපේ අපේ කණ්ඩායම් රැස්වීම තියා බැලුවත් අද සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ප්‍රධාන අත්දැකීම් තියෙනකොට අපි මට අත්දැකීම් තියෙනවා මම අවුරුද්දක් කියා ජාදර මහත්මයාගේ පාර්ලිමේන්තු මේ කණ්ඩායමේ හිටියා ඊට පස්සේ මේ ප්‍රේමදාස මහත්මයාගේ හිටියා සමහර රැස්වීම් අපි විනාඩි 45න් පැය භාගෙන් ඉවර වෙනවා ඒත් ඒ අර මුහුකුරාගේ නායකත්වය ඒක කවුරුවත් ප්‍රශ්න කරන්නේ නැහැ කතා කරන්නේ නැහැ ඒ හින්දා ඉක්මනින් එකතු වන්නට එලස ගැතියක් මම දැකලා තියෙනවා ඒ කාලේ දැන් එහෙම නැහැ විතුපද ඉවසිල්ලෙන් ඉන්නවා පැය දෙක තුනක් ඉඳගෙන කණ්ඩායම් රැස්වීම ඉවර වෙන පැය දෙක තුනක් ගත වෙනවා සමහර ගතිය ඇයි මේ වෙලා යනවා කියලා කියනවා මොකද එතන තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ගතිය සීළු අදහස් වලට ඉඩ කරලා තියෙනවා කතා කරනවා අන්තිමට වැඩි දිනයි කැමැත්තෙන් තීන්දුව වලට එනවා බකි මාකරත්තුමනේ අපිට තව වැදගත් ගුණයක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක ඔබ සඳහන් කළ පරිදිම සාකච්ඡා කළ තීන්දුව වලට එනවා හැබැයි තීන්දුව වලට ආවට පස්සේ ඒවට එරෙහිව ගියොත් පොදු එකඟතා අතික්‍රමණය කළොත් විනය ක්‍රියාමාර්ග ගන්න යම් නීතිමය ප්‍රතිපාදන ව්‍යවස්ථාව තිබිය යුතුයි මේ ව්‍යවස්ථාව ඒ අතින් ශක්තිමත්ද නීති මේ පැත්තෙන් අපි පහුගිය කාලේ දෙවිච්ච දේවල් වලින් පාඩම් ගිරගෙන තියෙනවා අපි ඒක පඩි මේ පියවරින් පියවර චෝදනාවට ලක් වෙලා තියෙන කටියට අදහස් දෙන්නත් දීලා ඒ කාලේ සාමීම පිටු කරලා කරන විදිහට විධිවිධාන දාව තියෙනවා අනික මෙතන මම හිතනවා අපි ප්‍රධාන වශයෙන් අපි බැඳීම ඇති කරලා තියෙන්නේ දැක්මත් එක්ක මෙතන තියෙන ප්‍රගතිශීලී දැක්මත් මෙතන තියෙන්නේ මෙතන තියෙන්නේ හරි මේ අපේ නායකයා කවුරු සරි ප්‍රේමදාස මහත්මයා අවධානය කරනවා සත්ජාතිකත්වය අපේ ප්‍රතිපත්ති සම්මූලධර්ම තුළ කිසිම ජන කොටසක් බැහැර කරන්නේ නැති සියලු ජන කොටස් ඒක රාශී කරගන්න ශ්‍රී ලාංකික අනන්‍යතාවය ශක්තිමත් කරන්න අපි කැප වෙලා තියෙනවා බෞද්ධ ආගමට මුල් තැන දීලා අනිකුත් සිසු ආගම් වලට සාධාරණත්වය සැලසෙන දැක්මකට අපි එකතු වෙලා තියෙනවා විවිධ සාකච්ඡාවල් මේ දාන්න වෙන වචන දැක්ම මේ ගැන වාද විවාද ගියා හින්දා අද මෙරටේ මේ ප්‍රගතිශීලී අදහස් දරන උදවියට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී න්‍යාය පත්‍රයන් ගැන විශ්වාසයට කරන උදවියට
මෙකටමයි කේන්ද්‍ර ස්ථානේ අපි මෙතනට තමයි ආකර්ෂණය වෙවි කියලා මම විශ්වාස කරනවා මෙතන ප්‍රශ්න තියෙනවා යම් යම් විවිධ අදහස් තියෙන උදවිය තියෙනවා මුත එකින් අපිට ඇවිල්ලා තියෙනවා මෙතන ප්‍රගතිශීලී ස්ථාවරයක් විතර ඇති කරන්න ලෝකේ අනික් රටවල් වලින් පාඩම් ඉගෙනගෙන අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් එක්ක ගලපලා බලුවත් අපි පක්ෂය තුලින් තමයි මන්ත්‍රීවරු තේරීමේ අවස්ථාව ළඟා කරගන්නේ මනාප පසුව තමයි අපේ මැතිවරණ ක්‍රමයට පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමයට එකතු වෙන්නේ. දැන් මේ පක්ෂයක් සම්බන්ධයක් මේ අතර තියෙන විභේදනය මට කියන්න බැරිද ඔබට? සීනියස අපේ දේශපාලන ධාරාවේ නියෝජිතත්වය අවිකරණ සුළු ස්වරූපයක් තියෙනවා. මේ සිටුරු කොහොමද වහන්නේ? සම්බන්ධන ව්‍යවස්ථාව සමසකස් කළ ඉවර නැහැ. දැන් ඒ පිළිබඳ පක්ෂ ව්‍යවස්ථාව අපි හදලා ඉවරයි. සාකච්ඡා මේ ඉවර වුණා තීන්දුවට අවසන් තීන්දුවට අවිල්ල තිනවා. සම්බන්ධන ව්‍යවස්ථාව පිළිබඳ සාකච්ඡාවල් දැන් යමින් පවතිනවා. ඉදිරි දින කීපය තුළ ඒක අවසන් තීන්දුවට එවි. සම්බන්ධනයට වෙන නමක් බැකිර්මා කරන්නත් තුනේ එතකොට එන්නේ සමාජ ජන බලවේගය කියන එක පක්ෂය හැටියට. එතකොට සම්බන්ධනය වෙන නමක් දෙන්නේ අපි මේ ව්‍යවස්ථාවේ සාකච්ඡා වලින් අනුතරව ඉගෙන කියන්න පුළුවන්. පැහැදිලි. දැන් අපිට වඩා වැදගත් කාරණයක් මේ පක්ෂ ඇතුලේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය. මේක ලංකා දේශපාලනයේ තියෙන සියලු පක්ෂ දිහා බලුවහම හොඳයි. ඔබතුමා මතක් කරා මේ 88 වගේ කාලෙක 1988 වගේ කාලෙ මට මතකයි ජෝර්ජ් ජයවර්ධන මහත්මයා යෝජනා කරා ඔහු එකවරක් ක්‍රියාත්මක කළා පළාත් පාලන ඡන්දවලට පවා ටාගට් කරන අපේක්ෂකයන් තෝරා ගන්නට එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ පාක්ෂිකින්ගේ අදහස් තුළින් අපේක්ෂකය තෝරා ගන්න තමත පුළුල්වන පක්ෂ ඇතුලේ ප්‍රජාතන්ත්‍රවාදය. එයි මේක අද පිරහිලා තියෙන්නේ. මේක තමයි ප්‍රශ්නේ. මෙතන අපේ සමාජ වේලාවට අපේ සමාජයේ සමහර තැන්වල වැරදි තියෙනවා. මේ මම දේශපාලන පවුලකින් එන්නේ. නමුත් මේ මම දේශපාලන පවුලකින් වුණාට අපේ පක්ෂය ඇතුලේ ප්‍රාථමික ඡන්දයක් තිබ්බා. තියලා ඒ ඡන්දෙන් තමයි මම ආවේ ඉඳගෙන. මේ මට මත මේ ආණ්ඩු කාර්යාලම් වලට ගියාන් පස්සේ අපේ හැබැයි ඉතින් අර රුවන්වැල්ලේදී ඉබුලාන මහත්මයාගේ ජාති පුත්‍රයා පැරදුනා. මේ වෙන කෙනෙක් ආවේ ලේකම් කොමඩ හේරත් මහත්මයා කියලා ගොවියෙක් ආවේ පොරොව ප්‍රධානී. මේ මේ හුරුල්ලේ මහත්මයාගේ පවුලෝදිවිය උදව් කරපු එක්කෙනා පැරදුනා. ඒක තියෙන්න ඕනේ. මොකද මේක තමයි මම කිව්වේ. මේ අද හදලා තියෙන ව්‍යවස්ථාව අනුව අනිත් පක්ෂ වලට අපි පාඩම් ඉගෙන ගන්න පුළුවන් මේකෙන්. අර ඒ පවුල් කේන්ද්‍ර කරගත්ත මුදල් බලය කේන්ද්‍ර කරගත්ත තැන් වලට දුසින් ගණනින් පාර්ලිමේන්තුවට ඒ පවුල් වලින් මිනිස්සු ආන්න පුළුවන් විදිහ තත්ත්වයක් මෙතන ඇති වෙන්නේ නැහැ. මෙතන අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී සහතික කරලා තියෙනවා. ඒකයි වැදගත්ම දේ. අනික ප්‍රතිපත්ති මේ වශයෙන් උතර ප්‍රෝග්‍රෙසිව් ගතිය, ප්‍රගතිශීලී ගතිය මෙතන තියෙනවා. මේ ඔබතුමා කියන කාරණය වැදගත්. මොකද පක්ෂ හැටියට ප්‍රගතිශීලී ස්වරූපයක් නැගත්තොත් කවර පක්ෂයක් ආවත් රටහැටි ඉස්සරහට යන්න ඉඩ ලැබෙනවා. ඒක කියන වාද අමතුන මම කියන්නේ හරි කරන්න. අපේ සමාජයේත් වරදක් තියෙනවා කියලා මම කියවනේ. තවමත් අර වැඩවසම් මානසික ඇත්තෙන් වැඩි දෙනා ඉඳිලා නැහැ. ඔතුමා කියන්නේ වැඩවසම් කියලා. අර අර ඒ නිලවර යනකොට කානුවට බහිනවද කියලා ඉන්සත් අරගෙන ඒවයි කියලා රජ සුභහාස රාත්‍රි නහවයිස් මම අවදි කරගන්න ප්‍රශස්ති කියන්නේ රට හන්න නෑ ඔබතුමා ඉඳ තමයි ඉර පායන්නේ ඔබතුමා ඉඳ තමයි හඳ පායන්නේ කියලා ඒ වගේ ප්‍රශස්ති කියන්නේ රජ මාව නැගිටවන්නේ දන්නවනේ. ඒවයි මිදෙන්න තවමත් බැරි වෙලා තියෙනවා. පේනවද දැන් කැමැත්තෙන්ම බලද ගන්නවනේ මේක. විසින් ගන්න පවුල් වලින් එන තත්ත්වෙට මෙහෙම දක්ෂ ඉන්නවා නම් ඕන දේශපාලන පවුලක ඉස්සරහට එන්න ඕනේ. කිසි ප්‍රශ්නයක් නැහැ. නම් මේක එහෙම නෙමෙයි නේ යන්නේ. මිදෙන්න මම ඒකයි කිව්වේ. අපි මේ පක්ෂ වලට පක්ෂ නායකයින්ට විතරක් ඇඟිල්ල දික් කළ වැඩක් නැහැ. අපි සමාජිකත්වයක් රටේ ජනගහනයක් පුරවැසියොත් තමගේ වගකීම් ඉටු කළ යුතු තිබෙනවා. අපි දැන් සමහර අඩුපාඩු ගන්නේ සමහර උදවි කියනවා අධිපතිවාදී පාලනයක් තමයි අපේ රටට හරියන්නේ කියලා. බල ඒකත් වැඩවසම් මානසිකත්වයක ආවට පස්සේ කොහොමද ඉතින් වේපා ඒ අද මොන වැඩේ තිබුණත් අඩුපාඩු තිබුණත් ඡන්දකින් අපිට වෙනස් කරන්න පුළුවන්. මේ ක්‍රමයේ රැක ගන්න ඕනේ අපි ඉඳගෙන. එහෙම නැති වුණොත් වෙන්නේ මොකද්ද? කුමන්ත්‍රණ ලේහලි මරා ගන්න එක රජවරුන්ගේ කාර්යය වගේ. ඈ මේ ඝාතනය කළා බලය වෙනස් කරන්න වෙන්නේ. එහෙම තැනකට අපිට යන්න බෑනේ. අපේ අපේ අද උගත් පරම්පරාවක් බුද්ධිමත් පරම්පරාවක් අද ජාති ආගම් කුල මේවා නැහැ මිනිස්සු අතර හැකියාව දක්ෂතාව මේවා උත්තරින් ඒවට තමයි කාර්යක්ෂමතාව එන්නේ තරගේ තීන්ත උනේ තරගෙදි පසු දානව නම් අර අපේ ව්‍යවස්ථාවේ සාධ්‍ය කළා වගේ ආදරෙන් වැළඳ ගන්න ඕනේ කියලා රැක බලා ගන්න ඕනේ ඒක අවශ්‍ය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස් තීන්ත උනේ ඒක මම කිව්වේ අද ඉතිහාසයෙන් පාඩම් අරගෙන වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවක්
වඩාත් ප්‍රගතිශීලී ව්‍යවස්ථාවක් ප්‍රතිපත්තිමය තැනක් අපිට හදාගන්න නිර්මාණ මම කියන්නේ 100% හරි කියලා. ඒකේ දිනු ප්‍රජාතන්ත්‍රවාදී රටවල තියෙන තත්ත්වෙට අපි තාම ඇවිල්ලා නැහැ. ප්‍රශ්න තියෙනවා. තව තාම තියෙනවා. උණුසුම් වාද විවාද ගියා. විශාල ප්‍රගතියක් වෙන්න තියෙනවා අනිත් දේශපාලන පක්ෂ වලට වඩා. අපි ලංකාවේ ඡන්දදායකයෝ හැටියට විශේෂයෙන් අවධානයට ලක් කළ යුතු කාරණාවක් තමයි ඇයි ප්‍රාදේශීය සභා මට්ටමේ පල්ලෙහා මට්ටමේ නියෝජිත ආයතන ඒ තරම් සාර්ථක නොවන්නේ කියන කාරණේ මේක සාකච්ඡා කරන්නට ඉන්ත්‍යාස් ලගේ මාතෘමැතිතුමා ඊටාත්ම සුදුසුයි මොකද බේරුවල ඉඳලා ජාතික දේශපාලනයට ඇවිල්ලා මේ කල දෙකේම අධ්‍යක්ෂින් තියෙන කෙනෙක් වීම නිසා අපි ඒ පිළිබඳව සාකච්ඡා කරමු මේ විරාමයෙන් අනතුරුව प्रादेशिक सभा नगर सभा महानगर सभा अपेक्षित अरमन इटे दुर्वलो सर्वजन चंद बल अभी प्रादेशीय सभा मट्टमे नगर सभा मट्टमे प्रजातंत्रवादी अत्यंत पल्लह मट्टमे आयतन अतुले बहुगे सुमान देखतुन बलुहाम හැමදාම ගැටුම් අයවැය සම්මත කරගන්න බෑ සභාපතිට විරුද්ධව නියෝජිතෝ කැරලි ගහන අපේ ප්‍රජාතන්ත්‍රවාදයේ අත්විඳින ප්‍රමාණය ගැටුම්ක් තියෙනව නේද ඒක නේද මේ මතුවෙන්නේ මොකද මම නීතියෙන් හදන්න බෑ නේද නීතියෙන් හදන්න බෑ මම පිළිගන්නවා පුරවැසියන්ටත් වගකීමක් තියෙනවා ඉතින් මෙතන අපේ වටිනාකම් වලත් මේ මේ අද්දකීම් වලින් මුහුකුරා යෑමකට වඩා පසුගාමී ගතියකට අපි මේ ඇවිල්ලා තියෙනවා අපේ ඉඳගෙන මේ අනික ඒ කාලේ මේ මේ පළාත් පාලන ආයතන වලට ආවේ ඒ ගුණාත්මක පැත දිහා බලනකොට මේ සේවය ආරම්භ කරගත්ත පුද්ගලයෝ වැඩ ගෞරව බලාපොරොත්තු වෙනනම් ගෞරවයක් තමයි මේ බලාපොරොත්තු වෙන්නේ අද අපේ නායකයෝ මේ ඒ වටිනාකම් වල වෙනසක් ඇති කරන්න ආදර්ශයක් දීලා තියෙන්නේ මේ ඉහළ මට්ටමින් කෙලිනකොට මේ දේශපාලනය කරන්නේ අපි රස්සාවක් හැටියට අපි හම්බ කරන්න මේකෙන් කීයක් හරි හොයාගන්න කියනකොට ඒව පල්ලහැටත් කාන්දු වෙනවා ඉඳගෙන ඒ පිරිහීම අපි දැකලා තියෙනවා ඉඳගෙන ඒ ලක්ෂණ හැම ස්තරයකම මේ ඒක මා ඒක හේතුවක් අනික මම හිතනවා තරුණ කොමිසමේ වාර්තාව මට මතක ඇති තරුණ කොමිසමේ වාර්තාවේදී කල්ු මෙලටි තරුණ කැරලි ඇති වෙච්ච හේතු ඉතා ගැඹුරින් විග්‍රහ කරලා බැලුවා ඒගොල්ලෝ ඔබ මේ සඳහන් කරන ප්‍රේමදාස ජනාධිපතිතුමා ජනාධිපතිවපත් කරපු එකේ ඒක ප්‍රතිපලයක් හැටියට 140ක් තරුණ නියෝජනත්වයකට අවස්ථාවක් දුන්නා අපි උතුරු විද්‍යාලය කැරලි වලදී මෙහෙ දැක්ක ජනතා විමුක්ති පෙරමුණේ කැරලි වලදී තරුණයෝ තමයි ඉස්සරහින් හිටියේ එඳ ඒගොල්ලන් ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ඡන්දේ දීප පවණක් නෙවෙයි ඊට පස්සේ සහභාගීත්වයක් ඒගොල්ලන්ගේ තියෙන්නට ඕනේ එතකොට නායක අද බලන්න 120 එක්සත් ජාතික සංවිධානයේ අන්තිමට කරපු අවුරුදු කිහිපයකට ඉස්සෙල්ල කරපු සංඛ්‍යාලයක මට මතක විදියට අපේ රටේ ජනගහනේ 125ක් තරුණයෝ නමුත් අද පාර්ලිමේන්තුව ගන්න මේ අනිකුත් ආයතන ගන්න ඒක මේ කාන්තාවන්ට දැන් අස්ථාදීවත් කරලා තරුණයන්ගේ මේක ගිලිහෙනවා මේකෙදි නැති වෙලා තියෙනවා තිහින්ද මේ මේ දැනුම් සහිත පරම්පරාව මේ බුද්ධිමත් තරුණයෝගේ ජවයේ තියෙන උදවිය අද මහතිම් මොහොමඩ් යර්ති වයස 26 කෙනෙක් මේ මේ තරුණ කඩුතු මේ ඇමතිතුනේ දැන් මෙදා මම දැක්ක ඊයේ පෙර දැක්ක කේරළේ අවුරුදු 21යි නගරාධිපති වේට පත් වෙලා තියෙනවා ප්‍රධාන නගරයක මේ ලෝකෙ හුඟක් තන තරුණ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල තරුණ උදවිය තමයි වෙනසක කල් මේ අවස්ථාව දෙන්නේ බකිර් මකන්නත්නේ අනිත් පැත්තෙන් බලද්දී අපේ දේශපාලන ධාරාව ඇතුලේ සක්‍රීයව සහභාගී වෙන පවුලෙන් ආපු පරම්පරාවෙන් ආපු තරුණ අය දේශපාලන සම්බන්ධ වීම අපිට සාමාන්‍යකරණය කළා සාකච්ඡා කරන්න අමාරුයි හැබැයි ඇත්ත වශයෙන්ම මේ තරුණ පිරිස දේශපාලනයේ සක්‍රීය ලෙස සහභාගී වීම ඈත් වෙලා නේද එයි මොන තත්ත්වයකට ගිහිල්ලා තියෙන්නේ ඔබතුමා හිතන්නේ කොහොමද තරුණයෝ කාන්තාවන් සහභාගී කර ගැනීමත් උදෙසාති හැරිදාම පල්ලම් පල්ල හැමතෙම තියෙන්නේ ඉතින් මේවට අපි අවස්ථාව දී යුතු වෙනවා අපේ නායකයෝ මේවා ගැන කල්පනා කළ යුතු වෙනවා
ඔබතුමා යෝජනා කරන බව අපි ඇහුවා මේ තරුණ නියෝජිතත්වය වැඩි කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඔබ යම් යෝජනාවක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන බව මම බලාපොරොත්තු වෙනවා යෝජනාවක් බාර දීලා තියෙනවා කල් තැබීමේ අවස්ථාවේ මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේ දෙක බෞද්ධික മന്ത്രി යෝජනාවක් හැටියට ගේන්න මේ ජනගහනයේ අනුපාතයට අනුව අදේ නියෝජනාත්වය අඩුයි තරුණ කොමිසමේ නිර්දේශයක් කල්පනා කළ බලලා අපි තරුණයින්ගේ ඒගොල්ලන්ගේ අනාගතය අපි තීන්දුව කරන්නේ අද දවස් වගේම හෙට අනාගතය ඉතින් මේ තීන්දුව කරන වැඩපිළිවෙලේදී ඒගොල්ලන්ගේ සහභාගීත්වය අවශ්‍යයි අපි අපේ දේශපාලන ක්‍රියාධාරයන්ගේ අපි දැක්ක ඉතාම සක්‍රිය 1977 1982 88 වගේ කාලේ මේ අය ස්වේච්ඡාවෙන් දේශපාලන කටයුතු වල නියත වෙන පිරිසක්. හැබැයි දැන් මේක ක්‍රමයෙන් මේ මුදල් දීලා රැස්වීම් සංවිධානය කරන තැනකට තල්ලු වෙලා නේද? මේක ඇයි මේ තැනට යන්නේ? ඒ කියන්නේ දේශපාලනඥයන්ට බැරි වෙලා තියෙනවද තමන්ගේ ක්‍රියාදරින් සක්‍රියව පවත් ගන්න? එහෙම නැත්නම් හැම එකටම මුදල් ගෙවන්න වෙලා තියෙන දේශපාලනඥයන් හම්බ කරනවා කියන එක පිළිබඳව මතයක් සමාජගත වෙලා තියෙන නිසාද? මේක අවාසනාවක් තත්වයක් ඇත්තටම. එහෙම නේද? මට මතක් වෙන්නේ මම මේ පුංචි කාලේ මගේ තියතුමා මන්ත්‍රීවරයෙක් වෙලා ඉන්න කාලේ මම ඇතන අවුරුදු 13ක් 10ක කාලේ මම ගිහිල්ලා තියෙනවා මේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන පන්ති පවත්වන අවස්ථාවලට. ඒ කාලේ ඇතන 1964 විතර 10ක් අවුරුදු වයස 10 10ක් විතර ඇති. මේ මට ඒකට තාම අමතක වෙන්න දෙ සිද්ධියක්. මේ මාළුවන ඥානිස්සර හම්තුලගේ පන්සලේ අඹගහන්දී තිබුණා එක්සත් ජාතික පක්ෂයේ ඒකලා ශාලාව තමයි පාවිච්චි කරලා තියෙන පන්සලේ ධර්මශාලාව දීලා තිබුණා දේශපාලන පන්ති වලට. මේ පන්ති වලට ඇවිල්ලා හිටිය මානවසිංහ මහත්මයා ඊරියගොල්ල මහත්මයා ඒ මට මතක නැහැ ඒවා මට ඉච්චන දුවට මට ගැඹුරු මතක නැහැ මට තාම මතකයි ඒක ඉවර වෙලා දිවුරුම් පෙස් දිවුරුම් පත්‍රයකට අස්සම් කරනවා ඒ පන්තිවල සහභාගී වෙච්ච තරුණ ළමයි මේ පස්සේ පලාස්සවා මම ඇමතිවරු හෙට ඒ ළඟ දැකලා තියෙනවා ලේවලින් අස්සම් කළේ ඒක දැක්මක් වෙනු මේ මේ අදහස් උණු හැදුවේ ඒගොල්ලන්ගේ දැන් මෙහෙම අපි යන්නේ කොහාටද මෙහි කොහෙද දැක්මක් ප්‍රතිපත්තියක් මූලධර්ම ගැන එහෙම මුල් කරගන්න දේශපාලනයක් දාලා තියෙන්නේ නැත්නම් මේ පුංචි පුංචි වාසි ප්‍රයෝජන සඳහා වෙන දේශපාලනයක් දාගිලා තියෙන්නේ. ඒ මම කිව්වේ 1932 අපි සර්වජන ඡන්ද බලය ගත්තට අපි යතින් ටිකක් පිරි අපේ සමාජියත් පොඩි පිරිහිමකට වෙලා තියෙනවා. අද සිංගප්පූරුව ගත්තොත් පාර්ලිමේන්තුවේ කතා කරන්නේ මොකද්ද? ඒගොල්ලෝ ප්‍රතිසමාලෝචනය කරන්නේ මේ ශිෂ්ටින් ඉස්සරහට යන එක, අර ශිෂ්ටින් ඉස්සරහට යන මැලේසියාව, කොරියාව මේ ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. අපි තාම අපේ ප්‍රධාන මේ මහජන නියෝජිතින්ගේ රැස්වීමේදී අපි කතා කරන දේවල් අපේ ඒගොල්ලන්ගේ මේ අපේ පුරවැසියෝ වෙන නියෝජිතයෝ කතා කරන දේවල් සමාජයට අපේ පුරවැසියන් සමාජ කතා කරන දේවල් වල අපිට ඒ තරම්ම සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් නැහැ. අවාසනාවන්තයි ඒක. කනගාටුදායකයි. බකිරාකරපත්තුමනේ අපි දැක්ක ඔබ මෙවර අයවැය විවාදයේ කළ කතාව විවාදයේ මුල අවස්ථාවේදී ඔබ ඉතාම හොඳින් ලෑස්ති වෙලා පිටපතක් සහිතව ඔබ කරුණු වශයෙන් ඉතාමත්ම ප්‍රෝසත් දේශනයක් කළා. එහෙම කතිකය සීමිතයි. පක්ෂවලට වගකීමක් නැද්ද? තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තේරී පත්වී එන මන්ත්‍රීවරුන්ගේ තත්ත්වයේ ඉතල තැනකට ගෙනියන්න ඔබ වගේ අය මම හිතන්නේ මේ කාර්යයේදී මූලිකත්වය ගන්න ඕනේ. මොකද ඔබ හැම විටම සූදානම් වෙලා පාර්ලිමේන්තුවේ කතා කරන කෙනෙක්. නෑ, උගත් උදවිය දැනුම තියෙන උදවිය ඔක්කොම ඉන්නවා. නමුත් මට පේනවා සමහර වෙලාවට මගේ අහන්න එපා පුද්ගලික කවුද කියලා සමහර උදවිය කතා කරනවා. කතා කරනකොට ඉස්සරහා පෙරී ඉන්නේ නායකයාගේ ඉරියව් දිහා බල බල කතා කරන්නේ. එයාව සතුටු කරන්නේ, මඩ ගහන්නේ, අවලාද කරන්නේ. හේතුව ඒ කතා කළේ ඒගොල්ලන්ව සතුටු කරලා පක්ෂය ඇතුලේ ආණ්ඩුව ඇතුලේ ඉස්සරහට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. වාකිය වගේ අපිට උඩිනුත් ආදර්ශය එන්න ඕනේ. උඩිනුත් ආදර්ශය එන්න ඕනේ. ඒව නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. අපේ රට ඉස්සරහට යන ගමනක් සඳහා දායකත්වය අපිට අවශ්‍යයි. උඩින් ඒ ආදර්ශය ඒ ආ යුතුයි. මම විශ්වාස කරනවා. අපි මේ ඉන්නේ 2020 අවුරුද්දේ අවසාන පැතිකඩ වැඩසටහනේ. මම ඔබතුමාගෙන් අහන්න කැමති 2021 අවුරුද්දට දේශපාලනිකව අපි මොන වගේ ඉලක්කයක්ද ගත යුත්තේ? පොදුවේ පක්ෂවල සීමාවෙන් ඔබට ගිහිල්ලා අපි එක පැත්තකින් කොරෝනා අභියෝගයට මුහුණ දීලා ඉන්නවා. අනිත් පැත්තෙන් අපි බරපතල ණය අභියෝගයක් අපි ඉස්සරහා තියෙනවා.
අපි කොයි වගේ ඉලක්කයක්ද ගන්න ඕන 2021 කට අපි කොයි පක්ෂයේ හිටියත් අපි කොයි ජන කොටසට අයිති වුණත් අපිට තියෙන ඕනේ එක ඉලක්කයයි අපේ රට ඉස්සරහට ගෙන යන එක අවාසනාවක් අපි නිදහසෙන් පස්සේ අපි දැකලා තියෙන ඔක්කොම එකිනෙකා අවුල වුණ දේශපාලනයක් අපි දැකලා තියෙන අපේ රට ආපස්සට ගෙන යන දේශපාලනයක් බංග වේවා කියන දේශපාලන මිසක් මේ ජය වේවා කියන ඉලක්කයට යන දේශපාලනයක් නෙමෙයි අපි ඇවිල්ලා තියෙන්නේ ඉතින් අලුත් අවුරුද්දේ යනකොට ඕන ශේෂ්ත්‍රයක් ගන්නකෝ ආර්ථිකය බලන්න අපිට එච්චර හිතකර ලකුණු තියෙනවද සුබ ලකුණුද තියෙන්නේ අසුබ ලකුණුද තියෙන්නේ කොවිඩ් 19 දිහා බලන්නකෝ ඒක කලමනාකරණය කරන විදිය දිහා බලන්න ඒකට එන්නත් ගෙන්න ගන්න ගේන තියෙන උනන්දු අපි එන්නත වෙනුවට පැණිය දෙන්න දීලා මිත්‍යාවල් පස්සේ දුවන්න හදනවා අනික රටක් ඉස්සරහට යන්න නම් පූර්ව අවශ්‍යතාවය ඒ රටේ ගැටුම් අපි බිඳුවට ගේන්න ඕනේ නීරෝ ලෙවල් එකට ගේන්න ඕනේ අපි අපේ දේශපාලනය තුලින් අපි ඒකද කරන්න හදන්නේ අපිට තේරුම් ගත යුතුයි තමයි ඊයේ ඔයා දකින් තිබුණා ලංක මගේ ගමේ පල්ලියේ දේවස්ථානයේ අවුරුදු 1100ක් පිරෙනවා මේ දේවස්ථානෙට මේ සංවත්සරයක් මුස්ලිම් කටයුතු දෙපාර්තමේන්තුව සංවිධානය කළා තිබුණා මම ඒක කිව්වේ ලංකාවේ මුස්ලිම් වරුන්ගේ ඉතිහාසය අවුරුදු 1100ක දේවස්ථානය සංකේතයක් ඒක එකමුතුයේ සංකේතයක් අවුරුදු අපිට තිබිච්ච එකම කළු පැල්ලම තිබුණේ මේ 1915 ගැටුම ඊට පස්සේ මේ පාස්කු ප්‍රහාරය විදේශීය ආක්‍රම විදේශීය කියන්නේ අපේ රටට ඇවිල්ලා ඒගොල්ලන්ගේ බලපෑම් වැඩි කළාට පස්සේ තමයි මේ ගැටුම ඇති වුනේ. ලෝකේ හැම යටත්‍රීතියකම ඒ ආක්‍රමණිකයෝ ඒ විදේශ පාලකයෝ අධිරාජ්‍යවාදීන් හැම වෙලාවෙම බෙදර තමයි පාලනය කරන්න හැදුවේ. ඉන්දියාව බැලුවත් අනික් තැන් බැලුවත් අප්‍රිකාව බැලුවත් ඒක තමයි අපේ ඉතිහාසය කියන්නේ. එතකන් අවුරුදු 900ක් කිසි ගැටුමක් තිබුණේ නැහැ. අපි මම මුස්ලිම් ඉස්ලාම් භක්තිකයෙක්. මේ මුස්ලිම් ජාතිකයින් මේ රටේ රජවරු බැලුවේ ආගන්තුකයෝ හැටි නෙමෙයි. පිටස්තුයෝ හැටි නෙමෙයි. අතෝ කරගත්තා. අතෝ කරගත්තා. ඒගොල්ලම මම කියන්නේ ඉතින් ඉවර කරේ නෑ සර් මම කියන්නේ අද අපි අනිත් ඉස්සරහා අවුරුදු දිහා බලනකොට ජාතික එකමුතුව ඇතින් ආර්ථික ඇතින් මේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මේ ආරක්ෂාව පිළිබඳව බැලුවත් මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳව බැලුවත් රාජ්‍ය පාලනයේ අරවා මේවා ඉන්න සිවිල් සේවකයන්ගේ ඔහු දිහා බැලුවත් ඒගොල්ලන්ට තියෙන අභිමානය ගෞරවය ඒ විදිහට ගෙන යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා මේ හැම පැත්තෙම අභියෝගාත්මක අවුරුද්ද මේ අවුරුද්ද අපි විසියෙන් සංශෝධනයත් එක්ක අපි තවත් අපේ මේ ප්‍රජාතන්ත්‍රවාදීන් අයිතීන් පාවල දීමක් සිදු කරලා තියෙන්නේ. ඉතින් බඩ දකින්නේ නරක පැත්තක්. නමුත් මේ අභියෝග දකින්නවා. නමුත් අපි අදිෂ්ඨාන කරගන්න ඕනේ අපි මේ අභියෝග ජය ගන්න ඕනේ අපේ රටට හොඳ අනාගතයක් දෙන්න. අපි මේ 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 නරක අභියෝග පරාජයට පත් කරන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ තියෙන නරක අභියෝග, ආර්ථිකය පිළිබඳ තියෙන නරක අභියෝග, ජාතික එකමුතුව සඳහා තියෙන නරක අභියෝග. අපි ඊළඟ පරම්පරාවල් වලට එහෙම රටක් ප්‍රජාතන්ත්‍රවාදී නැති රටක්, පිරිහෙන ආර්ථිකයක් සහිත රටක්, එකමුතුව නැති හැමදාම ප්‍රචණ්ඩත්වයක් එක්ක අපි දශක පහක් ඉදලා තියෙනවා. තවත් ප්‍රචණ්ඩත්වයක් එක්ක ලේ වැගිරෙන මේ අනාගතයක් අපේ දරුවන්ට උරුම කරන්න අපිට යුතුකමක් නැහැ. වගකීමක් නැහැ. ඉතින් මේ අභියෝග තියෙනවා. හැබැයි මේ අභියෝග ජය ගන්න පුළුවන් කියන අදිස්ථානය ඇති කරගත යුතුයි මේ වෙලාවේ. බාකර් මාකර්මතුමනි 2020 අවුරුද්දේ අවසාන ප්‍රතිකට වැඩසටහනට ඔබේ සහභාගීත්වය අපිට ගෞරවයක් වෙනින්ම ස්තුතියි අද සහභාගී වුණාට. බොහොම ස්තුතියි අසෝක අවස්ථාව දුන්නට.